Hi everyone, October 30th pavattana Fingers Live in concert එක Moratuwa St. Sebastian College auditorium එකේ තමයි තියෙන්නේ. ඉතින් මමත් එනවා එදාට ඔයාලත් හැමෝම එන්න. අනේ මචං ටක් ගාලා වරංගු යන්න. අනේ පාමිසේ වැහුවොත් එම බෙහෙත් කරන් ඉවරයි බං. Hari hari bang, mama enawa yaman yaman. Me bang, mata nangara polis kare denna gena marama kalakirimak tiyenne bang. Ma jarama minissu denne bang. Eka dibin banala wadan naha machang. Eka unge rajakarayene. Un rajakariyata eha deyak thamai oy karanne. Paga ganne ka waradi. Ahinsaka minissu kiyanne ka unta therenne naha bang. Ara mamata pinsit denna rupiyal 2000 dunna. Ane tag gala yaman bang kiyo kiyo inna welawan naha machang. Hari hari yaman yaman. Oy yara polis kare denna aa innowa bang. Oyoy yaru aa innowa bang. Me Itu oka polisi dari lawan akarai itu dan nenek itu bang. Pisu deh, emono tema kanan dekat galah tul tadamu. Muka deh mewagi si payo gini nama kanangan nenek bang. Api wagi polis kari ini kota polisi ung api gini kene bang. Pilih kan nih, mana si payo deh me. Api dekki nih wagi yamang ko. Yama yama yama. Hey malle, mana benda? Hey sir, mata parak kuela tien nih. Amma ki behit teka gan nih ani sir. Muka deh sir, sir lagi hari wadai agni tien nih. මේක හොඳට මතක තියාගනි. හෙට උදේ 8ට උඹ ආවේ නැත්තම් 8ෙන් විනාඩියක් හරි පහුනොත් උඹව කූඩුවට දානවා. අන්න ඒක මතක තියාගනි. හරියට 8 වෙද්දි පොලිසියට ඇවිල්ලා ඉන්න ඕන. හරි, මම එන්න. මම ලයිසන් ඔක්කොම ටික අරගෙන එන්නම් සර්. සර්ලා මට ගහපු විදියට සර්ලා නම් මහා සක්කිලි වගේ જાතියක් සර්. මොකද්ද උඹ කියන්නේ? මගේ අම්මට අච්චර අසනීපෙන් ඉන්නේ. බෙහෙත් ගන්න තිබ්බ රුපියල් 2000. සර්ලා සක්කිලි වගේ මට ගහලා ගත්ත නේද සර්? ඇයි සර් රෝම කරන්නේ සර්ලට තම්මල තාත්තලා ඉන්නව නේද මම යනවා සර් මගේ අම්මා බලන් ඉන්න මම එනකන් ලැජ්ජයි ලැජ්ජයි මොකද්ද බං අර කොල්ල කියලා ගියේ මේ මේ අපිට ඌගෙන් අදාළ නෑනේ අපි කරන රාජකාරිය අපි කරමු අපි බයිසිකල් අල්ලන්න අල්ලන්න අපිට සල්ලිනේ ලොක්කා අන්න ඒක තමයි බං මේ මොම් පොඩි උම් බං මොලයක් නැති හරක් ඔය කොල්ල දැන් සද්ද දාලා ගියාට හෙට පොලිසියට ආවම කනට එකක් ගහලා අපිව බය කරන්නත් එක කූඩුවට දාමු. ලොක්කගෙන් අවුලක් නැති වෙයි නේද? මෙහෙමයි ලොක්කා හෙට උදේ 7ට රැස්වීමක් තියෙනවා කියලා යනවා කිව්වා. එහෙනම් ඉතින් කනට එකක් ගහලා අපි පැයක් විතර කූඩුවේ දාලා තියමු. රිස්පෙක්ට් එක බහිනේ ඕකගේ. මේ බං ගෙදර යනකොට මම ඌගේ බයිසිකලේ අරන් යන්නම් බං. මාර ලස්සනයි බං ඒ බයික් එක. අවුලක් නැහැ අරන් පලයන්කෝ. දැන් ඉතින් අපේ වගේ තමයි. මචං මොයි පොලිස් කාර්යෝ කියනව ගණන් ගන්න එපා බං අන්න ෆාමසි තියෙනවා ටක් ගාලා බෙහෙත් කරන් වරින් උඹලගේ අම්මා බලාගෙන ඇති හරි බං හිට බං මං ටක් ගාලා අරන් එන්න පහු වයින්සක මගේ යාළුවා තාත්තත් නැතුව හැදුනේ අම්මත් එක්කම අම්මට මොනවා හරි වුණොත් මෝගේ ජීවිතේ විනාශ වෙන එක විතරයි වෙන්නේ අනේ දෙයනේ මගේ යාළුවාගේ අම්මට කිසිම කරදරයක් වෙන්න එපා මොන කරුමයක්ද යකෝ යන්නේ යන තැන මුන් ඉන්නවනේ බං එපා වෙනවා පාරකවත් යන්න නැහැ උඹලා වගේ යාළුවා ආශ්‍රය කරනවට අපිට ගහන්න ඕන බං අපිට ගහන්න ඕන අනේ පලයන් බං යන්න උඹලා මොන 2.50 මිනිස්සුද බං ආ උඹලව ගණන් ගන්නවද බං අපි ඇයි උඹලා අපිව ගණන් ගන්න නැත්තේ උඹලට සල්ලි දෙන හින්දාද අපි දුප්පත් හින්දාද යකෝ නැත්තම් බං ආ අද කාලේ දුප්පත් සල්ලි නැති හින්ගන්න උංග ගණන් ගන්න කවුද බං සල්ලි දින අපි වගේ කොල්ලොන්ව තමයි මචං මිනිස්සු ගණන් ගන්නේ මේ බං අපි දුප්පත් තමයි දුප්පත් කියලා මචං එක එකගේ හිඟා ගන්න යන්නේ නැහැ උඹලා මචං අපිව හිඟන්න ගන්න දැම්මට අපි කවදාවත් උඹලගේ හිඟා ගන්න ඇවිල්ලා නැහැ මගේ යාළුවා මගෙන් රුපියල් 2000 කිල්ලුවේ උන්ගේ අම්මට බෙහෙත් ගන්න උඹ මොන ජරා වැඩක්ද බං කරේ උඹගේ සපත්තු දෙකත් ලෙව කෑගත්ත ඌට කියලා උඹලා මහා පාප මිත්‍රයෝ බං ඔන්න බලපංකෝ උඹලා ගෙදර යනකොට ඕකගේ අම්මා අනිවාර්යෙන්ම මැරිලා ඉඳී ගෙදර මොකද්ද පරියෝ තෝ කියන්නේ ඕකගේ අම්මා මැරුණොත් ඕකගේ බයිසිකලෙත් මං සල්ලි දීලා ගන්නවා ඔන්න මතක තියාගනින්කෝ කාලකන්ණියා පාප මිත්‍රයා උඹලා ඔය සල්ලි තියෙන හින්දානේ රඟන්නේ සල්ලි කියන එක හැමදාම මිනිස්සුන්ගේ අතේ තියෙන්නේ නෑ බං ඒ මචං මොනාද බලන් ඉන්නේ නෑ මචං පාප මිත්‍රයෙක් හම්බුණා මේ හරි හරි කතා වැඩක් නෑ අපිට අග්ගාල යමන්කෝ බෙහෙත් ටික ඔක්කොම ගත්තද ඔව් බං අර මාමට පින්සිද්ද වෙන බෙහෙත් ටික ගත්තා අනේ යමන් මචං අම්මට ගොඩක් අමාරුයි කහිනව බං සෑහෙන්න හරි මචං යම යම අපට සි යරුන් දෙන්න මොකට පයින් එන්නේ වෙන්දට රාන් කුරුල්ල වගේ බයිසිකල යන්නේ හෝ හෝ ඕම නෙවතියා අනේ මචං කතා කර ඉන්න වෙලාවක් නෑ මචං ටක් ගාලා ගෙදර යන්න ඕන අම්මට බෙහෙත් වගේක් ගත්ත බං බෙහෙත් ටික දෙන්න ඕන බං හරි හරි ඒක නෙමෙයි මට ගියන් කොහොමද බයික් එක වැඩක් නෑ බං මට යන්න ඕන පරක්කු වෙලා තියෙන අයින් මෙයා ඒ අයි බං ඒ ඌ අපිත් එක තරහ වෙලාද
තරහ වෙලා නැහැ මචං. උන්ගේ අම්මට ගොඩක් සනීපනේ. අමාරුවෙන් බෙහෙත් ගත්තේ. අද උදේ පොලිසියෙන් මූගේ බයිසිකලේ අල්ලලා මූගේ අතේ තිබ්බ රුපියල් 2000ත් අරගෙන ගියා බං. කවුද මොන පොලිසියෙන්ද? වෙන කොහෙද මං ඉතින් අපේ ගමේ පොලිසියෙන් තමයි. ජරාය අක්කු බං ඉන්නේ. කියලා වැඩක් නැහැ බං උන් ගැන නම්. මේ මාත් යනවා පරක් වෙනවා මචං. පස්සේ ලාග සෙටල් කරලා කතා කරමු ආ. ගිහින් නම්. මේ පොලිස් කාර්යය ගැන නම් කියලා වැඩක් නැහැ. කිසිම කමකට නැති කාලකන්ණියක් උනේ. අම්මා අම්මා ඔයා කොහෙද ඉන්නේ මං බෙහෙත් ටික අරගෙන ආවා. කොකෝ අම්මා ඉන්නවද? හිටාංග කුස්සිය වින්නදි මං කුස්සිය බලලා එන්නම්. අම්මා අම්මා කොකෝ ඉන්නවද බං? අඩෝ කුස්සිය නැහනේ බං. එහෙනම් කඩේට එහෙම ගියාද දන්නේ? පිස්සුද බං කඩේ යන්න බෑ අම්මට සනීප නැහැ. ඇවිදින්නේ තරි අමාරුවෙන් බං. එහෙනම් උඹ එනකොට අන්තිමේට අම්මා හිටියේ කොහෙද? අප්පට සිරි කාමරේනේ. එහෙනම් කාමරේ ඇති. මං එහෙනම් කාමරේ යනවා. උඹ වතුර වීදුරුවක් අරගෙන වරෙන් හරිද? අම්මට බෙහෙත් ටික දෙන්න එපයි. හරි හරි මං එන්නම්. ආ අරදීනේ වතුර වීදුරුවා. අම්මා 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 මචං මොකද උඹ කෑ ගහන්නේ? අම්මා අම්මා නැගිටින්න. ඒ ඩග්ගල මෙහෙට වරින් බං. හිටං හිටං එනවා. අම්මා අම්මා නැගිටින්න අම්මා. අම්මා මොකද බිම නිදාගෙන ඉන්නේ? ඒයි මොකද ඔය උඹලගේ අම්මා බිම? අම්මා අම්මා නැගිටින්න මං බෙහෙත් අරගෙන ආවා අම්මා. ඇන්ටි 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 නැගිටින්න. උයි උයි අම්මා නැගිටින්න නැණි බං. ඇන්ටි නැගිටින්න ඇන්ටි නැගිටින්න ඇන්ටි ඇන්ටි අම්මා අම්මා නැගිටින්න. ඒ මචං අම්මා උස්ම ගන්නේ නැණි බං. ඒ අම්මා උස්ම ගන්න නැහැ බං. අනේ අම්මා අම්මා මාව දාල යන්නේ බා අම්මා. මේ ලෝකේ අම්මා විතරයි මාත් එක්ක ඉන්නේ. තාත්තත් නැහැ අම්මා විතරයි. ඇන්ටි ඇන්ටි නැගිටින්න. අම්මා මම බෙහෙත් ඔක්කොම අරගෙන ආවා පාමිසියෙන්. අනේ අම්මා ඉන්න ටිකක් පරක් වුණා තමයි අම්මා. අම්මා නැගිටින්නකෝ අම්මා. ඒ මචං අම්මා කූද්ද බංගු බං නැගිටින්න කියලා. ඒ කූද්ද බංගු බං. යාළුවේ තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. උඹලගේ අම්මා අපිව දාලා ගිහලා ඉවරයි මචං. මොනවා? අම්මා 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 නැගිටින්න. මේ හැම දෙයකම වග කියන්න ඕන මමයි මචං. මමයි අම්මට බෙහෙත් ටික ගන්න පරක්කු කරේ. අනේ අම්මා දාල යන්න එපා අම්මා. ඔයා විතරයි මට ඉන්නේ. යාළුවේ යාළුවේ උඹව හිතන්න එපා මචං. උඹට අපි ඉන්නවනේ. වැඩක් නෑ බං. අම්මා නැතුව මේ ලෝකේ ජීවත් වෙලා වැඩන්නේ. තාත්තත් නැතුව අම්මා මාව හදාගත්තේ හරි අමාරුවෙන් මචං. දැන් අම්මා නැතුව මම කොහොමද තනියම ජීවත් වෙන්නේ? අම්මට තිබ්බා යන තැනක මාවත් අරගෙන යන්න. මාව මේ ලෝකේ තනි කර දාලා ගියේ ඇයි අම්මා? මට බෑ මචං තනියම ජීවත් වෙන්න. මමත් මගේ අම්මා ගාවට යනවා බං. මේම ජීවත් වෙන්න මට ඕනේ. මොනවද බං බොයි කියන්නේ? උඹට හැම දෙයකම මමයි අපේ යාළුවෝ ටික ඉන්නවනේ. වැඩක් නෑ බං. යාළුවෝ ඉන්නවා කියලා මම දන්නවා. මට ඒත් අම්මා නැතුව ජීවත් වෙන්න බෑ බං. මම මැරෙනවා ගිහිල්ලා. මමත් මගේ අම්මා ඉන්නතන තම යනවා බං. මං ඔයාට ගොඩක් ආදරෙයි අම්මේ. මමත් ඔයා ගාවට එනවා ඉක්මනටම. ඔයි කොහෙද ඔය යන්නේ? මට මගේ අම්මා මෙහෙම ඉන්නව බලන් ඉන්න බෑ බං. මම යනවා යන්න. මාත් මැරෙනවා බං. ඒ ඕම හිටපන්. ඒ ඕම හිටහන් යකෝ. ඕම හිටපන් මමත් එනවා ඕම හිටපන්. උඹ එන්න එපා මම යනවා. හිටහන් බං. හිටපන්. යාළුවනේ ජෝඩි බෝඩි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න. ලයික් එකකුයි කමෙන්ට් එකකුයි මතකතෝ දාන්න. මං ජෝඩි බෝඩි. Thank you friends.